පිංගතුනි මේ ධාතු චෛත්‍ය වන්දනාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට විස්තර කොට වදාලා පිරිණිවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ සල්ගස් දෙකක් අතර සැතපීලා වැඩ සිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා පින්වත් ආනන්ද හතර දිනෙකගේ චෛත්‍ය හදන්න සුදුසුයි. චෛත්‍ය හදන්නට සුදුසුයි කී දෙනෙකුගේද? හතර දෙනෙකුගේ. පින්වත් ආනන්ද ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා ස්තූප කරන්න සුදුසුයි. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය ඉදි කරන්න සුදුසුයි. මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය ඉදි කරන්න සුදුසුයි. පින්වතුනි බුදුවරු නැති කාලයක ලෝකේ පහළ වෙන සක්විති රජවරු මුළු ලෝකේටම පංචශීලයේ කියලා ලෝකෙම හික්මවන පංචශීලයේ එක රජ කෙනෙක්. ඒ රජතුමාට කියනවා සක්විති රජුරු. ඒ සක්විති රජතුමාගේ ධාතු නිදන් කළා ස්තූප කරවන්නක සුදුසුයි කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඊටු බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇයි පින්වත් ආනන්ද ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කිරීමේ තියෙන ආනිසංසය මොකද්ද? ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිංචානන්ද අත්තවසම් පටිච්ච තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ. මේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරලා ඇයි ස්තූපයක් කරවෙන්නේ කුමක් පිණිසද? අයන් තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තූපෝති. කෙනෙකුට ඒ චෛත්‍ය දැක්කම හිතෙනවා ආන්න බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා තියෙන චෛත්‍යයක්, මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරලා තියෙන චෛත්‍යයක් කියලා හිතිලා ආනන්ද බහුජන චිත්තම් පසාදෙන්ති අනේ සාදු කියලා හිත පැහැදෙනවා. තේ තත්ත චිත්තම් පසාදෙත්වා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. ධාතු චෛත්‍යය දැකලා හිත පැහැදුනා කියන එකම ඔහු මැරුණට පස්සේ දිව්‍ය ලෝකේ යන්න උපකාරී වෙනවා, සුගතිය උපදිනවා. දැන් දැකලා සාදු කියලා අනුමෝදන් වුණොත් එහෙමනම් මල් පහන් සුවඳ දුම් පිදුව කොහොමද? ඉදංකෝ ආනන්ද අත්තවසම් පටිච්ච තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ. එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්තූප කරවල වඳින්න සුදුසු ධාතුන්වහන්සේලා තැන්පත්ව. ඒවංකෝ ආනන්ද තථාගතස්ස තූපෝ කාතබ්බෝ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා අරහත් ධාතු තැන්පත් කරලා ස්තූප කළ යුතුයි. තත්තේ මාලංවා ගන්ධංවා චුන්නකංවා ආරෝපෙස්සන්ති. කවුරු හරි ඒ චෛත්‍යයේ ළඟ මල් තිබ්බොත්, සුවඳ පිදුවොත්, පහනක් පත්තු කළොත් එහෙම අභිවාදෙස්සන්තිවා. අත් දෙක එකතු කළා සාදු කියලා වැන්දොත් චිත්තංවා පසාදෙස්සන්ති. හිත පහදවා ගත්තොත් අනේ සාදු කියලා හිත පහදවා ගත්තොත් තේ සන්තම් භවිස්සති දිහිගරත්තං හිතාය සුඛායාති. ආනන්ද ඒක බොහෝ කාලයක් හිතසුව පිණිසු පවතිනවා. පූජාරහේ පූජයතු බුද්ධේ යදිච්ච ශාවකෝ පපංච සමතික්කන්ති තින්න ශෝක පරිද්දවේ. කෙලෙස් පටලැවිලි ඉක්මවල ගිය ශෝක වැළපීම් වලින් එතර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට යම් කිසි කෙනෙක් වඳිනවද, පුදනවද, සත්කාර කරනවද, තේ තාදිසෝ පූජයතු නිබ්බුතේ අකුතෝ භයේ. ඒ කෙලෙස් නැති, බය තැති ගැනීම නැති, නිවුණු සිත් ඇති ඒ උත්තමයන් වහන්සේලාට වඳිනකොට න සක්කා පුඤ්ඤං සංකාතු, පින මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ. ඉමිත්තම් පිකේ නැචි. ධාතු චෛත්‍යයකට බුදුගුණ සංගුණ සිහි කරලා වඳිනකොට රැස් වෙන පින මෙච්චරයි කියලා සිහි කරන්න බෑ. පිඟුතුනි ඇයි අපිට පින ඕනන්නේ? මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් පහළ වෙලා පින්වන්තයෝ කී කෝටියක් නම් අමාමා නිවනටපත් වුණාද? ඒ හැම අවස්ථාවකම අපිට අහිමි වුණේ අපිට පින තිබ්බේ නැති නිසා. නිවන් දකින්න පින මඟි වුණා. රහතන් වහන්සේලා පහළ වුණා.
ඒ රහතන් වහන්සේලාගේ කාලේ අපිට මඟපල් ලබන්න සංසාර දුකේ නිදහස් වෙන්න පින නැති වුණා. මොකාකාරි පිනකට දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතයක මේ යුගයේ ඉපදුණා. ඒ ඉපදුණත් කර්ම දෝෂ නිසා කොච්චර බැට කනවාද? එක එක ප්‍රශ්න හිතට නිදහසක් නැහැ. කොයිතරම් බැට කනවාද? ඒ වගේම හිත පුච්චාගෙන එන රාගය, ඊළඟට මේ මූණ අතපය කළු කරගෙන එන ද්වේෂය, මෝහය, ඉරිසියාව, කුඩු කේඩුකම්, එකිනෙකා පරයා යන ගතිය, අනිත්යට ඕපදූප කියන මේ වගේ කෙලෙස් කන්දරාවකින් බැටකකා මිනිසු ඉන්නේ. ඒ අතරේ මිනිසු අසංගතවලට අහු වෙනවා. ඒ වගේම හදිසි අනතුරු වලින් මැරෙනවා. ඉස්සරහත් පස්සත් හැම පැත්තෙම මරණයම පේන්න තියෙනවා. ඉතින් දුක් විඳිනවා ඉවරයක් නැහැ. ඉතින් මේ දුකිනුත් නිදහස් දැන් මිනිස්සු මේ වසංගතේ නිසා මිනිස්සු විඳින දුක. ඊළඟ මිනිස්සු පොහොර නැහැ කියලා දුක් විඳිනවා. මිනිස්සු ගෑස් නැහැ කියලා දුක් විඳිනවා. මිනිස්සු පරිමදි කියලා දුක් විඳිනවා. ඉස්කෝල නැහැ කියලා දුක් විඳිනවා. ඊළඟට ඒ මදුවට ෆෝන් වලට සිග්නල් නැහැ කියලා දුක් විඳිනවා. ෆෝන් පාවිච්චි කරනවා කියලා දුක් විඳිනවා. සමගිය නැහැ කියලා දුක් විඳිනවා. ඉරිසියාව නිසා දුක් විඳිනවා. මේ විදිහට හැම පැත්තෙම කෙලෙස් වලින් බැටකකා මිනිස් වෙන්නේ. මේ විදිහට ඉන්න මිනිස්සුන්ට පිනක් දහමක් කරගන්න ලැබුණොත් අවස්ථාවක් ඒක අතිශයින් දුර්ලභයි. පිංගතුනි එදා කච්චාන කියලා මහරහතන් වහන්සේ නමක් මහවණේක වැඩි හිටියා. ඒ මහවණේට දඩේමේ ආව සුජාත කියලා කුමාරයෙක්. මේ කුමාරයා හරි ආසදේ තමයි දඩේම. කච්චාන මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට ඇවිල්ලා වතුර ටිකක් ඉල්ලුවා. ඉතින් මහරහතන් වහන්සේ රාජු කුමාරයට වතුර ටිකක් දුන්නා. ඉතින් ඒ අහිංසක වීටි අභිමින්දගෙන. ඒතර කච්චාන මහරහතන් වහන්සේ දිවසින් බැලුවා මේ රාජකුමාරයා මැරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා. මේ රාජකුමාරයාට ආයුෂ තියෙන්නේ තව මාස 3යි. අනිවාර්යෙන් මේ රාජකුමාරයා තව මාස 3න් මැරෙනවා. මැරිලා දඩයන් කරපු එකේ විපාක විදිහට නිරේ උපදිනවා. අර රහතන් වහන්සේට දිවසින් පෙනුණා. ඊට පස්සේ කච්චාන මහරහතන් වහන්සේ මොකද කළේ? රාජකුමාරය ඔබට අනතුරක් තියෙනවා. කුමක්ද ස්වාමිනි කියලා. එතකොට කච්චාන මහරහතන් වහන්සේ දැක්ක මේ කුමාරයා කියන දේ අහන කෙනෙක්. ඊට පස්සේ කිව්ව රාජකුමාරය ඔබට ආයුෂ අඩුයි. කුමාරයා හොඳට බය වුණා. ඔබ මැරිලා ඔබගේ දුගතියට යන විදිහට හිත සකස් වෙලා තියෙනවා. ස්වාමිනි මාව බේරගන්න. රාජකුමාරය මරණයට පත් වෙන කෙනෙක් බේරගන්න අපි කාටවත් බෑ. උපන් සත්වයා මරණයට පත් වෙනවා. හැබැයි රාජකුමාරය මෙන්න ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් තියෙනවා කියලා. බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් කච්චාන මහරහතන් වහන්සේ අර සුජාත කුමාරයාට දුන්නා. ඉතින් ඒ කුමාරයා ඉතාමත් හරසරින් රාජමාලිගාවේ මන්දිරයක් හදලා චෛත්‍යයක් වගේ කරඬුවක් හදලා වැඳ වැඳ හොඳට උපස්ථාන කළා. මාස 3න් ඒ කුමාරයා මැරුණා. දෙව්ලොව උපන්නා. කොහේ යන්නද හිටියේ? නිරේ යන්න. දැන් කොහෙද ගියේ? දෙව්ලොව. එයාගේ ඒ උප්පත්තිය වෙනස් වුණේ ධාතු වන්දනාව. ධාතුන් වහන්සේලාට වන්දනා කළා. ඉතින් මේ ධාතු ස්තූපයට වන්දනා කිරීම, ඒ කියන්නේ අපි කියමු දරුවනේ ධාතුන් වහන්සේලාගේ වන්දනා. අපි උදාහරණයක් ගමු. ඔන්න එක්තරා කැළේ ඇවිදින මිනිසෙක් හිටියා. මේ මිනිසයා දැක්ක කැළේ චෛත්‍ය රාජයන් වහන්සේ නමක් හොඳටම වල්ලිවලා. ওই ගොඩාක් පන්සල්වල එහෙම අපි දැකලා තියෙනවා චෛත්‍ය මළුවේ වල්ලිවලා තියෙනවා. අර මිනිසයාට හිතුණා බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයේ වල්ලිවල නම් අපි ගෙවල් ලස්සනට තියාගෙන ඉඳලා මොකටද කියලා. අපි මිනිසුන්ට හිතෙන්නේම නැහැනේ ඔක. ගෙදර හොඳට ලස්සනට මල් හදාගෙන මිදුල අතුගාගෙන ඉන්නවා. පන්සලේ බෝ මළුවේ වල්ලිවල, සෑ මළුවේ වල්ලිවල. අර මිනිසයාට හිතුණා බුදුන්ගේ ධාතු තැන්පත් සෑයේ හැඩි වෙලා නම් ගෙවල් පිරිසුදුවට තිබිලා මොකටද? මා පළමුවෙන් කළ යුත්තේ ධාතු සෑය පිරිසිදු කරන එකයි කියලා සෑය වල් ගැලෙව්වා. පිරිසිදු කළා. කටු තිබ්බේවා අයින් කළා. රැවණි අයින් කළා. පිංගතුනි එච්චරයි මනුෂ්‍යයන් කරපු පින. එතනින් පස්සේ
උපනෝපන් ජීවිතේ ඉපදෙනවා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ ඉපදුනත් ඉහළ කුලවල උපදින්නේ හැම රත්තරම් පාටයි සෑමලුවේ වල් ඔක්කොම ගලවලා පිරිසිදු කරලා තියෙන උට ලස්සනයිද කැතයිද ලස්සන බුදු රජාණන් වහන්සේගේ ධාතු සෑය ලස්සන කළා උපනෝපන් ජීවිතේ තමන් ලස්සන වුණා සෑමලුවේ වල් ගලවපු පිම්බලේට උපනෝපන් ජීවිතේ අපේ බුදුරජාන් වහන්සේගේ ශාසනේ නිවන් දකින්නකල් එක කුරුලෑවක්වත් ඇවිල්ලා නැහැ. හමේ කුෂ්ඨ ඇවිල්ලා නැහැ, දද ඇවිල්ලා නැහැ, කැලැල් ඇවිල්ලා නැහැ, ලප ඇවිල්ලා නැහැ. ඔය සරි චර්ම රෝග තියෙන අයට ඔක සංසාරේ කර්මයක් එක්කෙන එකක් චර්ම රෝග. ඒ චර්ම රෝග නැති වෙන පින්කම තමයි සෑමලු බෝමලු පිරිසිදු කරන එක. ඒකන මම උදාහරණයක් කියන්නම් එක දුවෙක් හිටියා අවුරුදු 18ක වගේ දුවේ. ඒ දුවගේ ඇඟේ අනපේක්ෂිත විදිහට කුෂ්ඨයක් ඇදුණා. එතකොට තරුණ වයසේ චූටි දුවෙකුට ඇඟේ කුෂ්ඨයක් ඇදිලා ඒ කුෂ්ඨේ ටික ටික වැඩි වෙලා මුළු ඇඟේම දැන් කුෂ්ඨේ බිබිලි ඇදිලා වතුර එනවා ඇඟෙන්. එතකොට ඒ කෙල්ල ගෙදරින් එළියටවත් බහින්නේ නැහැ. බෙහෙත් කළා 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 හරි ගියේ නැහැ. ඊට පස්සේ මෙයාට මේ ධර්මයේ අහන්න මෙයා යොමු වෙලා මෙයා අහලා ධාතු ස්තූපවලට චෛත්‍ය බෝමලු පිරිසිදු කරන එක තමයි චර්ම රෝගවලින් නිදහස් වෙන පින කියලා එයා අහලා එයා මොකද කරලා තින්නේ රුවන්වැලි මහසෑයට ඇවිල්ලා රෙද්දකින් ඇඟ වහගෙන සලුවකින් වහගෙන කවුරුත් අඳුරන්නේ එයා චෛත්‍ය මලුව සුද්ධ කරනවා ළඟ තැනක නැවතිලා දුරු තැන් තැන් වල මලුවේ වැලි මලුව එහෙම තියෙන ඔය මේ බල්ලෝ ජරා කරපියව පවා මෙයා මෙයාම අයින් කළා ඊට පස්සේ දවසක් සුද්ධ කළා දෙවෙනි දවසේ සුද්ධ කළා ඊට පස්සේ සුද්ධ කළා අතු ගාලා සුවඳ පැන් ඉන්නවා මෙයා ඊට පස්සේ මොකද උනේ ඒ විදිහට කළා දවස් 3යි හතරවෙනි දවසේ කළා පස්වෙනි දවසේ හොඳටම උණ ගත්තා නැගිටින්න බෑ ඊට පස්සේ මෙයා ගියා ගෙදර පොරවගෙන නිදාගත්තා කොච්චර අමාරුද කියනවනම් මෙයාට මූණ හොදගන්නවත් නැගිට ගන්න බෑ තොස් තියෙන දෙයක් කාලා මෙයා හාන්සි වෙලා හිටියා පස්වෙනි දවසේ මෙයා අමාරුවෙන් නැගිටලා බාත්รูම් එකට ගියා කන්නාඩි දිහාට ඔළුව උස්ස ගන්න පණක් නැහැ යා දොස් මෙයා නෑවා හොඳට සවන් ගාලා නාලා මෙයාට අමුත්තක් දැනෙනවා මෙයා කන්නාඩි දිහා බැලුවා ඔයාලා විශ්වාස කරයිද දන්නේ මේක සිද්ධ වෙච්ච දෙයක් මුළු ශරීරෙම පුස්ටි නැති වෙලා හැම කලින් තිබ්බ විදිහටම ඇදිලා අවංකවම කරපු ධාතු ස්තූපිට කරපු පූජාව මම ඉන්දියාවේ ඉන්න කාලේ ඔය ලස්සන පුතෙක් ඇවිල්ලා ඒ පුතාගේ ලස්සන නැති වෙලා මෝණි ලප ඇවිල්ලා ඊට පස්සේ මට කිව්වා මං කව පුතේ වජිරාසනේ ජයශ්‍රී මහ බෝධිනාථගේ මළුවේ කොළ ඉවත් කරන්න දවස් 7ක් එක දිගට අතු ගන්න හතරවෙනි දවසේම කොළ අයින් කළා හතරවෙනි දවසේම ලප ටික නැති වුණා අවංකවම ඉවත් කළා ඒ වගේ වින්වතුනි ඒව දිත්තදම් වේදනිය දිත්තදම් වේදනිය නොවුනත් චෛත්‍ය මලුවක් සුද්ධ කිරීමේ බෝ මලුවක් සුද්ධ කිරීමේ විපාක තමයි නිවන් දකින ජීවිතය දක්වා චර්ම රෝග හැදෙන්නේ කුෂ්ඨ හැදෙන්නේ දද හැදෙන්නේ වන හැදෙන්නේ ඊට පස්සේ අර සෑ මලුව සුද්ධ කරපු අපේ බුද්ධ ශාසනයේ අරහත් වෙටපත් වුණ රහතන් වහන්සේ දේශනා කරනවා සෑ මලුව සුද්ධ කරපු පින කොච්චරද කියනවනම් එදා ඉඳලා නිවන් දකින්න ජීවිතය දක්වා පිළිකා හැදුන්නේ නැහැ කියන. පිළිකා හැදුන්නේ නැහැ. සෑ මලුව සුද්ධ කරපු පින කොච්චරද කියනවනම් කවදාවත් ඇඟේ ජරාව ගැවෙන්නේ නැහැ කියන. ඔය සමහර ළමයි සමහර මිනිස්සු ඉන්නවා කොච්චර ලස්සන ඇඳුම් ඇඳද්දි ඉක්මනින් කිලිටු වෙනවා. සමහර අය හොඳට ඇඳුම් ඇඳලා ඉන්නවා සතියේ ඉන්නවා මේක හරි පුදුම දේවල් ඒක. ඇඳුම් කිලිටු වෙනවා අඩුයි. දැන් කියනවා මම සංසාරේ සෑමලුවක් පිරිසිදු කරපු පින්බලයට මගේ ශරීරය ගොඩක් පිරිසිදු වුණා කියලා. සෑයේ කටු අයින් කරපු පින්බලයට එදා ඉඳලා නිවන් දකින ජීවිතය දක්වා ඇඟේ කටුවක් ඇනිලා නැහැ කියනවා. කටුවක් තියෙන තැනක අඩියක් තිබ්බත් ඒ කටුව අනිත් පැත්තට නැවෙනවා කියනවා. පින්බලයේ ඉච්ඡර බලවත් කියනවා. සෑමලුවක කටු රෝල් අයින් කිරීම. ඒ කියන්නේ පින්තුනි පන්සල්වල බෝමලු හැඩි වෙලා වල්ලි වෙලා තියෙනවා කියන්නේ චෛත්‍ය මලු වල්ලි වෙලා තියෙනවා කියන්නේ ඒ ගමෙන් පින් කරන මිනිස්සු නෑ කියන්ට ලෝකෙට තියෙන සහතිකයක් චෛත්‍ය කළු පාට වෙලා
මිනිසුන්ගේ ගෙවල් හොඳට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් සෑය උණු ටිකක් ගන්න කෙනෙක් නැහැ මිනිසු ඉරිසියාවෙන් කොරෝදෙන් වෛරෙන් රාගයෙන් පිච්චි පිච්චි ඉන්නවා ඒව අඩුවක් නැහැ